විදුලි බල මණ්ඩලය 2022 වසරේ තාම මේ 9 වෙනි මාසේ යන්නේ දෙසැම්බර් 31 වෙනකොට ගිය අවුරුද්දේ උපකල්පනය කළා බිලියන 172 පාඩුවක් ලබයි කියලා. ලාභයක් නෙමෙයි බිලියන 172. හැබැයි විදුලි බල මණ්ඩලයේ දැන් උපකල්පනයක ඉන්නවා බිලියන 300ක් මායයි කියලා. පැහැදිලි. මම නම කියන්නේ නැහැ. ඔබේ ආයතනයෙන් මට කියව නම කියන්නේ මම කියනවා. බය නැහැ කියන්න. බඩු මගේ යටේ තියෙනවා. මේ තියෙන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු. ගේන මග තියෙනවා 220,000 වැඩි. මේ තියෙන ලක්ෂ ගාණක් මම කියන්නම් එකක නම කියන්නේ නැතුව ගිනුම් මංගේ 0.5.8.29.7 මේ තියෙන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු දන් දීලා දෙනවා වහම බිල ගෙවන්න කියලා. ගෙවලා නැහැ. ඒතරම් මම පොලිස්පතිතුමාගේ ඉල්ලීමක් කරනවා තරුණයා දා පෙළපාලිගේ 24 වෙනි දා වැඩි වෙච්ච විදුලි බල මහම අඩු කරන්න ජීවන බර අඩු කරන්න කියලා. ඔලු පැලුවා. පොලිස්පතිතුමනි ඔබතුමාට විදුලි බල මණ්ඩලයේ AGM DD1 මේ යොපු ලියුමක් තියෙනවා බිලියන 746ක් ලංකාවේ පොලිස් ස්ථානවලින් බිල ගෙවලා නැහැ. අපේ ඔලු පලන්න එපා. අපි හෙටින් ඉඳ විදුලි බල මණ්ඩලෙ වික්කොත් සහතිකයි එකමත් එකමලත් මේක නේද පාට බහිනවා ගහලා මරන්න. හැබැයි කරුණාකරලා අපේ බිල ගෙවන්න. මහජන උපිතා කොමිෂමේ මේ සම්බන්ධ ප්‍රකාශ කරන නිලධාරි මහත්තුන්ට මම කියනවා කරුණාකරලා තමන්ගේ කාමර 85ක හෝටලයක් තියෙනවා මාගව බිල් තියෙනවා ලක්ෂ ගානක බිලක් තියෙනවා ඒ බිල කරුණාකරලා ගෙවන්න. කොළඹ නගර සභාවට ගෙවන්න තියෙනවා ලක්ෂ 98ක්. කරුණාකරලා මහත්තයෝ මේ රටේ ජනතාව දුක් විඳිනවා වර්ග කෑල්ලක් කව දරුබටව ජීවත් වෙන්නේ ඔබතුමාලගේ යාන වාහන නැහැ. ලක්ෂ 98ක බද්ද වාහන කොළඹ මහනගර සභාවට ගෙවන්න. වාෂ්ප කාන්දුවක් හේතුවෙන් බිඳවැටීමකට ලක් වූ නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ 3 වන ඒකකය එළඹෙන සඳුදා ජාතික පද්ධතියට එක් කිරීමට නියමිතයි. විදුලි බල මණ්ඩලය පැවසුවේ ඒ අනුව මෙගාවොට් 270ක ධාරිතාවයක් සඳුදා සිට යලි ජාතික පද්ධතියට එක්වන බවයි. මේ අතර ඊයේ දින ගල් අඟුරු ප්‍රසම්පාදනයේ වෙනුවෙන් කෙටිකාලීන අවශ්‍යතා සඳහා ටෙන්ඩර් කැඳවීමටද තීරණය කෙරුණා. මේ අතර මෙරට මුහුදු සීමාවේ තිබූ මෙට්‍රික් ටොන් 36,000ක පෙට්‍රල් නෞකාවකට මුදල් ගෙවා තිබෙන බව බලශක්ති අමාත්‍යාංශය පවසන යනුවම පෙට්‍රල් තුග ගොඩබෑම අද දින සැලසුම් කර ඇති බවයි ඔවුන් පවසන්නේ. කෙසේ වෙතත් තවත් ඩීසල් නෞකා දෙකක් සහ පෙට්‍රල් නෞකාවක් මුදල් ගෙවීමට නොහැකි වීම හේතුවෙන් තවදුරටත් කොළඹ වරායේ නැංගුරම්ලා තිබෙනවා.